අම්ම දන්න ඇද මට තයිරොක්සීන් කියලා ඔයා ගෝවාගේ දේවල් වෙලා තියෙන්නේ. ඔබේ නිවසේ කෑම මේසෙත් මෙවැනිම ප්‍රශ්න ඇති. ඉතින් අද දිනේදී අපි නියුට්‍රින් පොතුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තයිරොක්සීන් ඌනතාවය සහ ආහාර අතර ඇති සම්බන්ධය පිළිබඳ. මේ තයිරොක්සීන් ඌනතාවය කියන තත්ත්වය බොහෝ රෝගීන්ට පවතින තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව හරි අවබෝධයක් බොහෝ දෙනාට නොමැති නිසා අපෙන් බොහෝ දෙනෙක් ඉල්ලලා තිබුණ කාරණයක් තමයි මේ තයිරොක්සීන් පිළිබඳව වීඩියෝවක් කරන්න කියලා. ඉතින් ඒ සඳහා තමයි අද නියුට්‍රින්ෆෝ මේ තයිරොක්සීන් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වුණේ. තයිරොක්සීන් කියලා කියන්නේ අපේ දේහයේ පවතින හෝමෝනයක්. ඉතින් මේ හෝමෝනයේ වැදගත් දේහ වර්ධනය, ඉන්ද්‍රිය අවයව අලුත් වැඩියා කිරීම, ඒ වගේම දේහයේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන හෝමෝනයක් තමයි මේ තයිරොක්සීන් කියලා කියන්නේ. ඉතින් අපි හැමෝම දන්න ආකාරයට මේ තයිරොක්සීන් කියන හෝමෝන එක නිර්මාණය කරන්නේ අපේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක. කාන්තා පාර්ශවයට බහුල වශයෙන් හඳුනාගත හැකි රෝගී තත්ත්වයක් තමයි මේ තයිරොක්සීන් ඌනතාවය, එහෙමත් නැත්නම් හයිපෝතයිරොයිඩිසම් කියලා කියන්නේ. ඉතින් ලෝකයේ ගත්තහම බහුල වශයෙන්ම කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය වැළඳෙනවා. ඒ වගේම පිරිමි පාර්ශවයට මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ හැකියාව ඉතාමත් අඩු වශයෙන් තමයි පෙන්වම් කරන්නේ. මේ තයිරොක්සීන් ඌනතාවය නිසා අපට දැක ගැනීමට හැකියාවක් ලැබෙන රෝගී ලක්ෂණ මොනවද කියලා බැලුවොත් අධික මහන්සියක් ඇතිවීම, අලසභාවයක් ඇතිවීම, ඒ වගේම හිසකෙස් ගැලවීම, ඒ වගේම ඇඟ සීතලභාවයක් දැනීම වැනි රෝගී ලක්ෂණ බොහෝමයක් මේ තයිරොක්සීන් ඌනතාවය නිසා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට සාකච්ඡා කරමු මේ තයිරොක්සීන් සම්බන්ධව සිදු කරන පරීක්ෂණ පිළිබඳව. බොහෝ දෙනෙක් සිදු කරන පරීක්ෂණය තමයි TSH කියලා කියන්නේ, තයිරොයිඩ් ස්ටිමියුලේටින් හෝමෝන් කියලා කියන්නේ. මේ තයිරොයිඩ් උත්තේජක හෝමෝනයේ පරීක්ෂණය බොහෝ දෙනෙක් සිදු කළත් පටලවා ගැනීමට පෙළඹ වෙන්නේ මෙන්න මේ පරීක්ෂණය තමයි. ඉතින් ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්තව අපි අද දිනේදී මේ පිළිබඳව සාකච්ඡා කරමු. ඔබ මේ වන විට දන්නවා අපේ තයිරොක්සීන් නිෂ්පාදනය සිදු වෙන්නේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් තමයි අපේ තයිරොක්සීන් නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ තයිරොක්සීන් ප්‍රමාණය, අපේ රුධිරගත තයිරොක්සීන් ප්‍රමාණය යම් අවස්ථාවක අඩු වුණොත් අපේ මොළයේ පිටියුටරි ග්‍රන්ථිය මගින් TSH කියන හෝමෝන එක ශ්‍රාවය කරනවා. ඒ TSH කියලා කියන්නේ තයිරොයිඩ් ස්ටිමියුලේටින් හෝමෝන්. මේ තයිරොයිඩ් ස්ටිමියුලේටින් හෝමෝන් කියන එක මගින් තමයි තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකට තයිරොක්සින් නිපදවන්න කියලා උත්තේජනයක් ලබා දෙන්නේ. යම් කිසි අවස්ථාවක යම් පුද්ගලයෙක්ගේ තයිරොක්සින් හෝමෝන් එක අඩු වෙච්චහම අපේ පිටියුටරි ග්‍රන්ථියෙන් නිකුත් කරනවා මේ TSH කියන හෝමෝන් එක. ඉතින් අපි බොහෝ දෙනා පරීක්ෂණයට භාජනය කරන්නේ මේ TSH කියන හෝමෝන් එක. යම් කිසි පුද්ගලයෙක්ගේ TSH හෝමෝන් එකේ ලෙවල් එක සාමාන්‍ය පවත්වා ගැනීමට හැකි පරතරයට වඩා වැඩි අගයක පැවතුනොත් එහෙම එයින් හැඟෙන්නේ ඔහුගේ දේහයේ TSH ලෙවල් එක වැඩි කියලා. ඉතින් TSH ලෙවල් එක වැඩි කියලා කියන්නේ තමන්ගේ දේහයේ රුධිරයේ අන්තර්ගත වන තයිරොක්සින් ප්‍රමාණය අඩුයි කියන එක. එම රෝගියා අපි හඳුන්වනවා හයිපෝතයිරොයිඩිසම්, එහෙමත් නැත්නම් තයිරොක්සීන් ඌන රෝගියෙක් හැටියට. TSH ලෙවල් එක සාමාන්‍ය පැවතිය හැකි ලෙවල් එකට වඩා අඩු වගේක පැවතීමේ අවදානමක් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක අපි හඳුන්වන එම රෝගී පුද්ගලයා හයිපර්තයිරොයිඩිසම් කියලා. ඉතින් මේ හයිපර්තයිරොයිඩිසම් කියලා කියන්නේ ඔහුගේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ තයිරොක්සීන් නිෂ්පාදනය වැඩිපුර සිද්ධ වෙන නිසා තමයි අපිට TSH ලෙවල් එක ගොඩක් අඩු වගේක පවතින බව හඳුනා ගන්නට ලැබෙන්නේ. අපි ඉදිරි වීඩියෝ වලදී සාකච්ඡා කරමු හයිපර්තයිරොයිඩිසම්, එහෙමත් නැත්නම් තයිරොක්සීන් අධික ලෙස ශ්‍රාවය වීම පිළිබඳව. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ හයිපර්තයිරොයිඩිසම්, එහෙමත් නැත්නම් තයිරොක්සීන් ඌනතාවයේ ඇතිවීමට ප්‍රධානතම හේතුව කුමක්ද කියන එක. 90%ක්ම තයිරොක්සීන් ඌනතා රෝගීන්ට ඇතිවිලා තියෙන්නේ හැසිමිටෝස් තයිරොයිඩයිටිස් කියන තත්ත්වය. ඉතින් එය අපි හඳුන්වන්නේ ඔටෝ ඉමියුන් ඩිසීස් එකක් කියලා. තමන්ගේ ප්‍රතිශක්ති පද්ධතියේ පවතින වැරදීමක් හේතුවෙන් තමයි මේ තයිරොක්සීන් ඌනතා රෝගය බොහෝ දිනකට ඇතිවිලා තියෙන්නේ. ඊට අමතරව අයඩින් ඌනතාවය නිසාත් මේ තයිරොක්සීන් ඌනතා තත්ත්ව ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තයිරොයිඩ් එක්ටොමි, ඒ කියන්නේ අපි හඳුන්වන්නේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකම හෝ එහි කොටසක් ඉවත් කිරීම නිසා මෙම තයිරොක්සීන් ඌනතා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ඖෂධ භාවිතය නිසා මේ තයිරොක්සීන් ඌනතා රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ තයිරොක්සීන් ඌනතාවය හේතුවෙන් ඇතිවන ප්‍රධානතම ගැටලුවක් තමයි අපේ දේහයේ පරිවෘත්තීය ශීඝ්‍රතාවයේ අඩුවීම. ඒ කියන්නේ අපේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඉතින් අපි යම්කිසි ආහාරයක් ගත්තාම
අපේ දේහය තුළට කැලරි ඇතුල් වෙනවා. ඉතින් මේ කැලරි දහනය කිරීම සිදු වෙන්නේ අපේ මේ බොඩි එක තුළ මේ තයිරොක්සින් භාවිතා කරලා. යම් කිසි පුද්ගලයෙක්ගේ තයිරොක්සින් ප්‍රමාණය අඩු වුණාම එම පුද්ගලයාගේ පරිවෘත්තීය ක්‍රියාවන් වල වේගය අඩුවීම නිසා එම පුද්ගලයාගේ කැලරි දහනය අඩු වෙනවා. ඒ නිසා එම කැලරි දේහය තුළ ඉතිරිවීමක් සිද්ධ වෙනවා. මේ නිසා තමයි තයිරොක්සින් ඌන රෝගී පුද්ගලයෙකුගේ දේහ බර වැඩිවීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ විෂම චක්‍රයක් බවට පත් වෙලා යම් කිසි අවස්ථාවක එම පුද්ගලයාගේ දේහ බර වැඩි වෙන්න එම දේහයේ තයිරොක්සින් රික්වයර්මන්ට් එක තයිරොක්සින් අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් නිතර නිතරම දේහයේ බර වැඩිවීම සහ මේ තයිරොක්සින් ඌනතා තත්ත්වය පැවතීම නිසාවෙන් එම රෝගී ස්වභාවය එන්න එන්නම උත්සන්න වීමේ අවදානමක් පවතිනවා. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ තයිරොක්සින් සහ අයඩින් අතර ඇති සම්බන්ධතාවය කුමක්ද කියන එක. ඉතින් ඇත්ත වශයෙන්ම මේ තයිරොක්සින් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී අයඩින් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වන විට වර්තමාන ලෝකයේ හඳුනා දී තිබෙන නවතම තාක්ෂණය තමයි මේ අයඩින් අවශ්‍ය ප්‍රමාණයට පුද්ගලයන්ට ලබා දීම සඳහා නිවස්වල භාවිතා කරන ලුණු වලට මේ අයඩින් මිශ්‍ර කර ලබා දීමක් සිදු කිරීම සඳහා නීති පනවලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි මිලදී ගන්න ඕනෑම ලුණු පැකට් එකක මේ අයඩින් අන්තර්ගත වෙනවා. නමුත් මෙහි ගැටලුවක් පවතිනවා. ඒ ගැටලුව තමයි අපි නිවස්වලට මේ ලුණු මිලදී ගෙනීමෙන් පසුව අසුරා තබන ආකාරය. ඉතින් මේ අයඩින් කියලා කියන්නේ වාෂ්පශීලී සංඝටකයක්. ඉතින් අධික උෂ්ණත්වවලදී මේ වාෂ්ප වෙනවා. ඉතින් මේ අයඩින් මිශ්‍රිත ලුණු ගබඩා කිරීමේදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ පියන සහිත අඳුරු පැහැති බෝතලයක මේ අයඩින් මිශ්‍ර ලුණු ගබඩා කර තබා ගැනීමට. ඉතින් ඒ වගේම තමයි ඔබ මේ ලුණු ගබඩා කර තබා ගන්නේ ඔබේ ලිප එහෙමත් නැත්නම් උඳුන අසල නම් එය සුදුසු වෙන්නේ නැහැ. මොකද උෂ්ණත්වය අධික වෙන විට මෙහි අයඩින් වාෂ්ප වී යන නිසා. ඒ වගේම ඔබේ ලුණු වල අන්තර්ගත වන අයඩින් දේහයට ලබා ගැනීම සඳහා තවත් භාවිතා කළ හැකි ට්‍රික් එකක් තමයි ඔබ ආහාර පිළියෙල කිරීමෙන් අනතුරුව ඔබේ ලුණු සාම්පලය ඒ සඳහා එකතු කර ගැනීම. මොකද ආහාර පිසීමට පෙර එම ආහාරයට ලුණු එකතු කර ගැනීමේදී ඔබේ එකතු කළ අයඩින් ප්‍රමාණය නැවත වාෂ්ප වී යාම නිසා නිසි ආකාරයෙන් ඔබේ දේහයට ලැබීමක් සිදු වෙන්නේ නැති හින්දා. ඒ වගේම බොහෝ රෝගීන් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ අයඩින් වැඩිපුර අන්තර්ගත වන ආහාර මොනවද කියන එක පිළිබඳව. ඉතින් අපි ඒ පිළිබඳව කතා කළොත් සීෆුඩ් මේ මුහුද ආශ්‍රිතව ලබා ගන්න ආහාර මාළු වර්ග ඉස්සු දැල්ලු වගේ මුහුදු ආහාර වර්ග අපට භාවිතා කරන්නට පුළුවන් අපේ අයඩීන් ඌනතාවය මගහරවා ගන්නට. ඒ වගේම බිත්තර අනුභවය තුළින් අපේ දේහයට අවශ්‍ය වන අයඩීන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කිරි වර්ග ආහාරයට ගැනීම මගිනොත් අපේ අයඩීන් අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමේ හැකියාවක් පවතී. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දෛනික අයඩීන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා සප්ලිමන්ට් භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඔබගේ අයඩීන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඔබ දෛනිකව ලබා ගන්න ආහාර ප්‍රමාණවත් වෙන නිසා. මේ තයිරොක්සින් පිළිබඳව කතා කරද්දී අපි දැනගත යුතු තවත් සංඝටකයක් තමයි මේ සෙලිනියම් කියලා කියන්නේ. ඉතින් මේ සෙලිනියම් වල කාර්යය අයඩින් වල කාර්යයට වඩා හාත්පසින් වෙනස් වෙනවා. මේ සෙලිනියම් මගින් සිදු කරන්නේ දේහයේ නිපද වෙච්ච තයිරොක්සින් ඇක්ටිවේට් කිරීම. ඉතින් අපේ දේහය තුළ නිෂ්පාදනය වෙච්ච තයිරොක්සින් ක්‍රියා කිරීම සඳහා අපේ අවශ්‍ය පරිදි සෙලිනියම් පැවතීම වැදගත් වෙනවා. ඉතින් මේ සෙලිනියම් කියන මූලද්‍රව්‍ය අපි දේහයට ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළොත් එහෙම කැෂූ නට්ස්, පීනට්ස්, ආමන්ඩ්ස් වගේ නට්ස් වර්ග භාවිතා කිරීම තුළ අපේ දේහයට සෙලිනියම් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම බිත්තර අනුභවය මගින් අපිට සෙලිනියම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ටූනා, සාඩින් වගේ මාළු වර්ග භාවිතා කිරීම තුළින් අපිට සෙලිනියම් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. රනිල භෝග භාවිතා කිරීම තුළිනුත් අපේ දේහයට අවශ්‍ය සෙලිනියම් ප්‍රමාණය ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. මෙහිදීත් මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති වෛද්‍යවරයෙකු ප්‍රෙස්ක්‍රයිබ් කළේ නැත්නම් ඔබ සෙලිනියම් මූලද්‍රව්‍ය සප්ලිමන්ට් සැටියට භාවිතා කිරීම පවා සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ තයිරොයිඩ් ග්‍රන්ථි පිළිබඳව සාකච්ඡා කරද්දී අපි තවත් මතක තබා ගත යුතු සංඝටකයක් තමයි මේ සින්ක් කියලා කියන්නේ. ඉතින් අපේ දේහයේ තයිරොක්සින් ඇක්ටිවේට් කිරීමේ ක්‍රියාවලිය සඳහාම තමයි මේ සින්ක් කියන සංඝටකයත් වැදගත් වෙන්නේ. ඉතින් සින්ක් අන්තර්ගත වන ආහාර මොනවද කියලා බැලුවොත් එහෙම ඔයිස්ටර්ස්, බෙල්ලෝ, හරක් මස් ඒ වගේම කුකුල් මස් වගේ ආහාරවල සින්ක් බහුල වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. තයිරොක්සින් ඌනතාවයෙන් පෙළෙන බොහෝ රෝගීන්ට බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන දෙයක් තමයි මේ ගෝවා, බ්‍රොකෝලි වැනි ආහාර අනුභවයෙන් වැළකින්න කියලා. ඉතින් මෙහි සත්‍යතාවය කුමක්ද කියන එක පිළිබඳව අපි මීළඟට සාකච්ඡා කරමු.
ඇත්ත වශයෙන්ම මේ cruciferous vegetables තමයි අපි හඳුන්වන්නේ මේ ගෝවා කැබේජ් වගේ එළවලු. ඉතින් මේ එළවලු ආහාරයට ගැනීම නුසුදුසුයි පැවසීමට ප්‍රධානතම හේතුව තමයි මේවායේ අන්තර්ගත වෙන goitrogen කියන සංඝටකය. ඉතින් ඇත්ත වශයෙන්ම මේ goitrogen කියන සංඝටකයේ ආහාරවල අන්තර්ගත වීම නිසා thyroid ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණනවා කියලා තමයි ක්ෂණ වාර්තා පෙන්වා දීලා තියෙන්නේ. ගෝවා, බ්‍රොකෝලි, ගෝවා මල්, නිවිතිය වගේ cruciferous vegetables, cruciferous ගණයට අය එළවලු වර්ගවල පමණක් නෙවෙයි මේව goitrogens අන්තර්ගත වෙලා තියෙනවා සෝයා අන්තර්ගත වන ආහාරවල. ඉතින් ඒ අනුව tofu, bean curd, ඊළඟට සෝයා කිරි වගේ ආහාරවලත් මේ goitrogen කියන සංඝටකය අන්තර්ගත වෙලා තියෙනවා. අපි බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නය වෙත යොමු වුණොත් මේ goitrogen අන්තර්ගත වන මේ cruciferous vegetables ආහාරයට ගැනීම මේ thyroxin ඌණ රෝගියෙකුට සුදුසු නොවනවද කියන ප්‍රශ්නයට පිළිතුරක් ලබා දුනොත් ඇත්ත වශයෙන්ම මෙහි යම්කිසි බලපෑමක් පවතිනවා. අපිට මෙම බලපෑම අවම කර ගැනීමේ හැකියාවක් පවතින ඕනෑම ආහාරයක් පිස ගැනීමේදී මේ goitrogen කියන සංඝටකය ඉනැක්ටිවේට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ goitrogen සංඝටකය ඉනැක්ටිවේට් කිරීම සඳහා ඔබ ආහාරය නිසි ආකාරයෙන් පිස ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ අනුව බැලුවාම මෙම thyroxin ඌණ රෝගියෙකුට උනත් මෙම cruciferous ගණයට අයත් ආහාර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. තවත් දෙයක් මෙහිදී සඳහන් කරන්න ඕනේ මේ goitrogen අන්තර්ගත වන ආහාර අනුභවයෙන් මේ thyroxin ඌණතාවය ඇති කිරීමට බලපෑම් ඇති කරන ඉතාමත් සුළු වශයෙන්. එම නිසා මෙම ආහාරට අධික වශයෙන් ලබා ගැනීම නිසා තමයි ගැටලු ඇතිවීම සිද්ධ වෙන්නේ. නමුත් සාමාන්‍ය ප්‍රමාණයට අනුභවය කිරීම කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැකි දෙයක් වෙනවා. ඒ වගේම තමයි thyroxin ඖෂධයක් හැටියට භාවිතා කරන පුද්ගලයෙකුට මේ ආහාර ලබා ගැනීම සුදුසුයිද කියන එක පිළිබඳව සාකච්ඡා කළොත් ඇත්ත වශයෙන්ම ලිවෝ thyroxin සෝඩියම් කියන සංඝටකයේ තමයි මේ thyroxin පෙති හැටියට ඔබ ලබා ගන්නෙ. ඉතින් මෙහි ඩිරෙක්ට්ලිම එහෙම නැත්නම් ඍජුවම අපේ දේහයට thyroxin ඇතුළු වීම සිද්ධ වෙනවා. ඒ නිසා අපේ thyroid ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට මේ goitrogen සංඝටකයක් බලපෑම් ඇති කළත් අපි ඍජුවම පිටතින් thyroxin ලබා ගන්නා නිසා මේ cruciferous ගණයේ ආහාර ලබා ගැනීම තුළින් අපිට එම රෝගියාගේ රෝගී තත්ත්වයට බලපෑම් ඇති කිරීමක් සිදු නොවන බව ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් අපේ thyroxin ලබා ගන්නා රෝගීන්ට මතක් කළ යුතු දෙයක් තමයි ඔබ thyroxin ලබා ගැනීම එහෙම නැත්නම් thyroxin පිටි ආකාරයෙන් ලබා ගන්නවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ හිස්බඩට ලබා ගැනීම සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ උදෑසන අවදි වූ සැනින් ලබා ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. මොකද මේ thyroxin අවශෝෂණය කිරීම සඳහා යකඩ බලපෑම් ඇති කරනවා. අපි යකඩ සහිත ආහාරයක් ඒ ආසන්න ලබා ගත්තොත් එහෙම අපේ මේ thyroxin අවශෝෂණයට බලපෑම් ඇති කරන නිසා තමයි යම්කිසි ආහාරයක් ගැනීමට පැය දෙකකටවත් පෙර මෙම thyroxin ලබා ගැනීම සිදු කරන්න කියලා කියන්නේ. ඉතින් වඩාත්ම සුදුසු අවස්ථාව තමයි උදෑසන අවදි වූ සැනින් empty stomach මේ thyroxin පෙති ලබා ගැනීම. ඉතින් ඒත් එක්කම තවත් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ thyroxin සඳහා කරන TSH පරීක්ෂණය සඳහා fasting ඉන්න ඕනේද කියන එක. ඉතින් ඒ කියන්නේ නිරාහාරව සිටීම අත්‍යවශ්‍යද කියන එක. ඇත්ත වශයෙන්ම නිරාහාර සිටීම අවශ්‍ය වෙන්නේ නැහැ thyroxin පරීක්ෂණය සඳහා. ඔබේ ඕනෑම අවස්ථාවක රුධිර සාම්පලයක් ලබා දී මේ TSH පරීක්ෂණය සිදු කිරීමේ හැකියාවක් පවතින. සුවති දිවියකට සැමදා ඔබ රැගෙන යන තවත් අරුත්බර වූ වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබට සුවති දිවියක් ප්‍රාර්ථනා කරනවා.